එවිබරුමිහි මතට ඇවිත් විමන් වලින් බැස ගුරුතරු වී පායනපා අඳුරු අහස් කුස නමස්කාර වේවා ඒ ගුරුතරු යායට කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය නායක මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන දිසාපාමොක් අභිවන්දනා 2021 මෙලෙස දිගහැරෙන වගයි වන්දනා කරනෙමු පින්බිමේ ගුරු දෙවිවරු අධ්‍යාපනය කියන මහා සමුද්‍රයේ නිම්හිම් හොයන අපිට එක ගොඩබිමක් හොයාගෙන පීනගෙන පීනගෙන යනකොට වසර එකහමාරක පමණ කාලයක් අපිට මේ ආදරණීය ගුරු අම්මලා ගුරු තාත්තලා අසල හිඳමින් අධ්‍යාපනය ලබන්න කොරෝනා කියන වෛරසය අපිට ඉඩ දෙන්නේ නැහැ. ඉතින් එවැනි අති දුෂ්කර කාල සීමාවක අධ්‍යාපනයේ සාගරය යාත්‍රා කරන්නට හබලක් වුණ, රුවලක් වුණ, නැවක් වුණ ආදරණීය ගුරු මෑණිවරු පියවරු අපිට අමතක නැහැ. ඩිජිටල් තිරයකට කොටු වෙලා දහසකුත් රාජකාරී අතර ආදරණීය දුවා දරුවන්ගේ ආදරණීය මව්පියන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න ඒ දුවා දරුවෝ අපි වගේ දරුවන්ව මෙහෙයවමින් කරන කැපකිරීම බෙහෙවින්ම අගය කළ යුතුමයි. ඉතින් මෙවන් කාල පරිච්ඡේදයක් තුලත් විද්‍යාලීය ආදරණීය ගුරු මෑණිවරු පියවරු ගරු විදුහල්පතිතුමන්ගේ මග පෙන්වීම මත මේ කරන ක්‍රියාදාමය අභිවන්දනීයයි. මේ සියලු දෙනාම එකට එකතු පාදා වෙලා සිටින්නේ ඉතාමත්ම වටිනා වූ සත්කාරයක් යහපත් කටයුත්තක් සිදු කරන්නට විශේෂයෙන්ම ශිෂ්‍යනායක මණ්ඩලයේ දුවා දරුවන් ඩිජිටල් නැත්නම් සයිබර් අවකාශය ඔස්සේ මේ ආකාරයට කාලයට ගැලපෙන විදිහට ගුරු උපහාර මේ වැඩසටහනක් සංවිධානය කිරීමට බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන් මෙවැනි සත්කාරයන් පිළිබඳව බුදුහාමුදුරුව පැහැදිලි කරන්නට යෙදුනේ උතවේදී පින්කම් විදිහට උන්වහන්සේ උතුම් වූ බුද්ධත්වයට පත් වෙලා පළමුවෙන්ම ලෝකයාට කියලා දුන්න පාඩම තමයි කෘතවේදීත්වය කෙලෙහි ගුණ සැලකීම. ඉතින් විශේෂයෙන්ම කෘතවේදීත්වය කෙලෙහි ගුණ දන්න අපේ පාසලේ ඒ ශිෂ්‍යනායක මණ්ඩලයේ දුවා දරුවන් බොහොම සද්ධාවෙන් ගෞරවයෙන් සිදු කරන මේ වැඩසටහන ආදිනේදී සරු අපකාරයෙන් කරගන්නට ආශිර්වාද කරන අතර මේ කටයුත්ත ඉතාමත්ම පාසලේ ස්වාමීන් වහන්සේලා විදිහට අගය කරමින් සංස්කෘත කියමනක් තියෙනවා ගුරුනාම සිසු සිසුනාම ගුරු ගුරුනාම සිසුනාම විභාත විදි ගුරුවරයා නිසා ශිෂ්‍යයා බැබලෙනවා ශිෂ්‍යයා නිසා ගුරුවරයා බැබලෙනවා මේ දෙකනම නිසා ආයතනය බැබලෙනවයි කියලා. ඉතින් අද වර්තමානයේ රටේ පවතින තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් මේ සිදු කරන්නා වූ කාර්යයන් නිසා අප පාසලක් විදිහට ඉතාමත්ම උසස් තැනක මේ අවස්ථාවේදී පත් වෙමින් පවතිනවා. ඉතින් මේ කටයුතු මැනවින් සිදු කරන්නට විශේෂයෙන් අපේ දරුවන්ට මේ සත්කාරයන් තුළින් සිදු කරන්නා තුළින් ආනිසංසයන් හේතු කොටගෙන දනුමාකල්ප කුසලතාවයන් ලං කරගෙන රට දෙයට දැඩදායි දරුවන් වන්නට සියලු දෙනාටම ශක්තිය ධෛර්යය වාසනාව ප්‍රාර්ථනා කරමින් මාගේ මේ පුංචි එටි අනුශාසනාව නිමාවට පත් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපි හැමෝම එක එක කෑම හදද්දි චිත්‍රපටි බලද්දි ගස්වවද්දි ඔහුගේ හරි ඇයගේ හරි ඔළුව නිතර ගිනි අරන් නේද තිබුණේ. ගෙදර තියෙන වැඩ රාජකාරි ගෙදර ඉන්න මිනිස්සුන්ටත් වඩා ඔහු හෝ ඇය තැකීමක් කරේ ඔහුගෙන් හෝ ඇයගෙන් ඉගෙන ගන්න ළමයි ගැන නේද? මේ
ඔක්කොටම ඉතිහාස කරගන්න विशेषण पद अपर दहायक तरंग पाड़ पटांग වසංගතයකටවත් නවත්වන්න බැරි කැපකිරීමක් කරපු අපේ කාලේ ඩිජිටල් දිසාපාමොක්කරුන්ටයි කැපවෙන බවට නවත නැවතත් මේ ස්තුතිය අපේ ගුරු අම්මේ තාත්තේ ඔබටයි පන්ති කාමරයේ මෙන් සියලු හැඩතල මාර්ගගත අවකාශය හරහා එකතු කරන්න ඔබ මේ දරන අසීමිත කැපවීමට වටිනාකමක් එකතු කරන්න
අපි හැමෝටම වගකීමක් තියෙන බව අපිට අමතක නැහැ. අපේ මැදිවිඳු මව් තුරුලේ ඔබහා ගෙව්වේ සුන්දර මතකයන් තවමත් සිත් තුළ රැවුපිලි රැවදෙනවා. ඒ මතකයන් එක්ක ඉක්මනින්ම අපි ආයෙත් එනවා. මැදි මව් තුරුලේ නැගූ සිනාරැලි අකුරු අතර මැවි මැවි පේනවා. ඔබ සෙවනේ යලි ශිල්ප ලබන්නට මව්පියනි අපි ආයෙත් එනවා. ඔබ සැමට චිරංජයතු. ශිෂ්‍යනායක මණ්ඩලයේ සිසු දරුදරියන් වාර්ෂිකව විවිධ කටයුතු සංවිධානය කරනවා. ඔවුන් විවිධාකාරයෙන් සංවිධානය කරන කටයුතු ඉතා සාර්ථකව කරගෙන යන අයුරු මා හොඳින්ම දැක තියෙනවා. මම ඒ අවස්ථාවලදී අද්දුටුව හොඳම දෙයක් තමයි මධ්‍ය විද්‍යාලය මාතාවක් වන විට එහි හද ගැස්ම වඩා හොඳින්ම දැනෙන කණ්ඩායම වනවා අපේ ශිෂ්‍යනායක මණ්ඩලය. ඒ හද ගැස්ම දැනෙන විදිහට ඒ මාතාවට ගොඩක් ලං වෙමින් ඒ මාතාවගේ උණුසුම ලබමින් තමයි මේ කණ්ඩායම තව තවත් කටයුතු කරන්නේ. එසේ කරමින් ඔවුන් මේ නායකයින් ප්‍රධානීන් වෙන අවස්ථාවේදී මේ මාතාවගේ බාල පරම්පරාව ඒ තුරුලට තව තවත් ලං කරන්නට උත්සාහ කරන කණ්ඩායම. මේ අද වැඩසටහනට මට සම්බන්ධ වෙලා ඉන්නකොට ඒ බව තව තවත් මට හොඳින්ම දැනුණා.
දරුවන්ට පාසල් වැහෙනකොට ගුරුවරු දරුවන් හොයාගෙන ඔවුන්ගේ නිවෙස්වලට ගියා ඒ තාක්ෂණය තුල ඒ නිසාම මේ ගුරුගෝල සම්බන්ධතාවය අපි හිතන තරම් දුරස් නෙමෙයි නේ ලෝකය විනාශ කරන්නට ගුරුවරයාගේ කාර්යභාරය කවදත් ඉතාමත්ම ඉහළ මෙහෙවර කරනවා ඒ නිසාම තමයි කාලින් කාලයට අතීතයේ ඉඳලම ගුරුවරු දෙවිවරු ලෙස සැලකුවේ අපි වෙනත් කිසිදු රැකියාවක් කරන කෙනෙකුට නොදෙන ගෞරවයක් මේ සියලු සමාජයන් වල ගුරුවරයාට ලැබෙනවා එහෙම ලැබෙන්නට උන් සුදුසුයි එහෙම ලැබෙන්නට උන් සුදුසු වෙන්නේ උන් කරන මේ කාර්යය සඳහා කිසිදු ආදේශකයක් සොයාගත නොහැකි නිසා කොයිඩ් වසංගතයෙන් මේ ලෝකය බෙලා ගන්නට කලින් 2019 වර්ෂයේ රටවල් 160ක සහභාගීත්වයෙන් දස දහසක් ගුරුවරු අතරින් ලෝකයේ හොඳම ගුරුවරයා තේරීමේ තරගයක් මේ තරගෙන් ජයග්‍රහණය කරන්නේ කෙන්‍යාව කියන රටේ එක්තරා ගුරුවරයෙක් පීටර් තබීචි මේ ගුරුවරයා මිලියන දසලක්ෂේ ත්‍යාගය අතට ගනිමින් එක්තරා ප්‍රකාශයක් කරනවා ඔහු කියනවා මගේ දරුවන්ගේ දැනුම කුසලතා සහ ආකල්ප වර්ධනය වීම දැකීම මා ඉගෙනීමේදී ලැබූ මගේ ලොකුම ප්‍රීතියයි ඒ විශිෂ්ටයින්ගේ ඉරණම සක්‍රිය කරන්න ලෙස මම ආඩම්බරයට පත් වෙමි බොහොමත්ම ස්තුතියි වර්තමානයේ පවතින ගෝලීය වසංගත තත්ත්වය නිසා මහත් බලපෑමක් ඇති වුණේ මේ මහා දැනුම් සාගරයේ පීනමින් ඉන්න මුළු මහත් ශිෂ්‍ය ප්‍රජාවටයි. නමුත් අපගේම ගමනට බාධා වෙන්න නොදී අප ආදර ගුරු මෑණිවරුන්, ගුරු පියවරුන් අපව තව තවත් දැනුමින් පෝෂණය කරන එක නවත්තන්න නම් මේ මහා වසංගතයට හැකි වුණේ නැහැ. ඇත්තටම නොඑක විද බාධා මැද්දේ අප ආදර ගුරු මෑණිවරුන්, ගුරු පියවරුන් සිදු කරන මේ මහා කර්තව්‍යයට කෙසේනම් පුද කරන්නද ගුරු පඬුරු. ඉතින් අද දින සිදු කළා වූ මේ වැඩසටහනට සහය දුන් සෑමට ස්තුති කිරීම මගේ යුතුයකමක්. එම නිසා ප්‍රථමයෙන් අපගේ ආරාධනය පිළිගෙන මෙම වැඩසටහනට වැඩමවව දාල ගරුතර මහා සංඝරත්නයට මාගේ පාද නමස්කාර පූර්වක ස්තුතිය පුද කර සිටිනවා. එමෙන්ම අපගේ සීල වැඩ කටයුතු වලට සෑම විටම නොමද සහය ලබා දෙමින් අපව දිරිගන්වන අප විද්‍යාලයේ නියම ආනන් වන PCS විජේසිංහ මැතිතුමට මාගේ ගෞරවනීය ස්තුතිය පුද කර සිටිනවා. එමෙන්ම අප විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති RPW දිනේෂ් කුමාර මැතිතුමටත් නියෝජ්‍ය විදුහල්පතිනි KGC මහේචිකා මැතිණියටත් මාගේ ගෞරවනීය ස්තුතිය පුද කර සිටිනවා. එමෙන්ම අපගේ සීල වැඩ කටයුතු සාර්ථක කර ගැනීමට අපට නිරතුරුවම ගුරුහරු කම ලබා දෙන ශිෂ්‍යනාග මණ්ඩලයේ බාර ගයින් චතුරිකා ගුරු මෑණියන් ඇතුළු ශිෂ්‍යනාගේ මණ්ඩලයේ බාර සීලමු ගුරු මෑණිවරුන්ටත් ගුරු පියවරුන්ටත් මාගේ ගෞරවනීය ස්තුතිය පුද කර සිටිනවා. වැඩ රාජකාරී බොහෝමයක් තිබුණත් ඒ වටිනා කාලයේ කැපකර මේ වැඩසටහනට සම්බන්ධ වූ විද්‍යාලයේ කනිෂ්ඨාංශයේ හා ජ්‍යෙෂ්ඨාංශයේ ඉගැන්වීම් කටයුතු කරන මගේ මාදර ගුරු මෑණිවරුන්ටත් ගුරු පියවරුන්ටත් මාගේ හෘදයාංගම ස්තුතිය පුද කර සිටිනවා. එමෙන්ම මෙවන් වූ මහඟු කර්තව්‍යයක් සංවිධානය කළ විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා සහ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ඇතුළු සියලුම ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායක නායිකාවන්ටත් කනිෂ්ඨ ශිෂ්‍ය නායක නායිකාවන්ටත් මගේම සහෝදර ශිෂ්‍ය නායක නායිකාවන්ටත් මාගේ හදපිරි ස්තුතිය පුද කර සිටිනවා. එමෙන්ම නවීන තාක්ෂණික මාධ්‍යයන් උපයෝගී කරගනිමින් කළා වූ මෙම කර්තව්‍යයේදී මොනෑම වූ තාක්ෂණික දෝෂයක් වරදක් අපාදින් සිදු වුණා නම් ඒ සියල්ලටම සමාව ඉදමින් මම මගේ කතාව නිමවටපත් කරනවා. සියලු දෙනාටම ස්තුතියි.